මෙන්න දැන් ලැබුණෝ තවත් උණුසුම් පුවතක්. කොටුව සහ මාළඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිට වීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනයට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 5ක වන්දියක් ගෙවීමට සිදු වී තිබෙනවා. අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් ඉන් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකෙක් සඳහන් කළා. විෂය බාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාද සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනයට මෙම වන්දිය ගෙවීමට සිදුවන බවයි. එම මුදල ගණන් බලා නැති බවද ප්‍රකාශ කළ ඔහු එකී ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට වරාය සෑදීම සඳහා වියදම් කළ මුදලමින් දෙගුණයක් වැය කිරීමට නියමිත බවද පැවසුවා. එතරම් විශාල මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් එය අත්හිටුවීමට රජය තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් එසනින් දැන ගැනීමට අපගේ වගතුග YouTube channel subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.